පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සමහර විපක්ෂයේ දේශපාලන පක්ෂ අගමැති අපේක්ෂකයන් පවා නම් කරලා ඉවරයි. ලේසි ඕනෑම ATM එකකට යන්න. රන් කාසි දිනා ගන්න. ලංකපේ. හැමදාම හදන රොට්වලට B විටමින් පෝෂණය එක් කරන්න මාමයිට් බ්‍රෙක්ෆාස්ට් පාට්නර් කරගන්න. මේ නම් කිරීම හරහා ඔවුන් පෙන්වන්නේ ඔවුන්ට දේශපාලනය පිළිබඳ විශේෂයෙන්ම මැතිවරණ පිළිබඳ තියෙන අනවබෝධයයි. එවැනි පක්ෂ ආණ්ඩුව තබා විපක්ෂ නායකකම බාර දෙන්නවත් සුදුසු නෑ. මීට පෙර හතර වතාවක් ජනාධිපතිවරණයක් අවසන් වෙලා මාස 9ක් ඇතුළත පාර්ලිමේන්තු මැතිවරණය පවත්වලා තියෙනවා. එයින් අවස්ථා දෙකකදී මෙවර වගේම ජනාධිපතිවරණයේ ඉවර වෙලා මාස 3ක් ඇතුළත පාර්ලිමේන්තු මැතිවරණය පවත්වලා තියෙනවා. 1989, 2010, 2015 සහ 2020. මේ සෑම අවස්ථාවකම ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ පක්ෂය පාර්ලිමේන්තු මැතිවරණයේදී විශිෂ්ට ජයග්‍රහණයක් ලබලා තියෙනවා. මෙවර ජනාධිපතිවරණයේදී ලැබුණු ඡන්ද පාර්ලිමේන්තු මැතිවරණයක් වුණා නම් මාලිමාවට මන්ත්‍රී ධූර 105ක් ලැබෙනවා. ප්‍රධාන විපක්ෂයේ අපේක්ෂකයා ජයග්‍රහණය කරාවි කියන බලාපොරොත්තුවෙන් ඡන්දෙ දුන්න පාක්ෂිකයා මානසිකව කඩා වැටිලා ඒ අය ඡන්දය දීමට උනන්දුවක් දක්වන්නේ නැහැ පාර්ලිමේන්තු මැතිවරණයේ. මේක ඉතිහාසයේ පුරාම සිදුවුණු දෙයක්. එහෙමනම් මෙවර ජයග්‍රහණයේ බලාපොරොත්තුවෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඡන්දය දුන්නා, සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඡන්දය දුන්නා. ඒ දෙපාර්ශ්වයේම ඡන්ද අවම වශයෙන් 25%කින් අඩු වෙනවාය කියලා අපිට බය නැතුව උපකල්පනය කරන්න පුළුවන්. එහෙම වුණාම මාලිමාවේ ඡන්ද වැඩි නොවුනත් ප්‍රධාන විපක්ෂ දෙකේම ඡන්ද අඩු වෙන නිසා මාලිමාවේ ප්‍රතිශතයේ ඉහළ යෑමෙන් මෙවර මාලිමාවට ඉතාම පැහැදිලිව පාර්ලිමේන්තු බහුතරය වෙන 113 ඉක්මවා යන්න අවස්ථාව ලැබෙනවා. ජනාධිපතිවරණ පොරොන්දු ගුණක් දීලා තියෙනවනේ. මේවා කරලා පෙන්නන්න පාර්ලිමේන්තු බලය තියෙන්න ඕනේ. නැත්තම් ජනාධිපතිතුමාට කියන්න පුළුවන් අපිට පාර්ලිමේන්තුවේ සහයෝගය නොතිබුණු නිසා අපිට දුන් පොරොන්දු ඉටු කරගන්න බැරි වුණා කියලා. ඒ වගේම ජනාධිපතිවරයා එක පැත්තකනොත් අගමැතිවරයා තව පැත්තකින් ආවම ඒ දෙන්න අතර ගැටුමෙන් අටස්ථාවර වෙන බව අපි ඉතිහාසයේ දැකලා තිබෙනවා. මාලිමාවේ සමහර නායකයන් ඉල්ලන ආකාරයට ආණ්ඩුවට 3/2 බලයක් නම් ලබා නොදිය යුතුයි.